අයිබෝන් ස්කයිආර්සය කරම රචල්ලකට උන අදත් අලුත් වීඩියක් කරගෙන තියෙනවා. අද වීඩියක් ගත්තොත් එහෙම ප්‍රඩක් රේවකට සමාන අන්බොක්සින් එකට සමාන හැබැයි අන්බොක්සින්යක් නොවන වීඩිය එක මොකක්දී. අද මම කතා කරන්න යන්නේ අදම ඔබලට අරන් ඇවිල්ලා තියෙන්නේ අවුරුදු ගාණක් පරණ ඩ්‍රෝන් එකක්. හැබැයි අදරත් පාවිච්චි කරන. එතන මේ අරන් ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? එහෙනම් බලමු අපි මේක ඇතුලේ මොකද තියෙන්නේ. මෙයා ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඉස්සෙල්ලා මම පොඩ්ඩක් මෙයා ගැන විස්තරයක් කියලා පටන් ගන්න. මේ තියෙන්නේ DJI Mavic Pro කියන ඩ්‍රෝන් එක. ඒතර මම මේක ගත්තේ මේ ළඟදී. හැබැයි බ්‍රෑන්ඩ් නිව් නෙමෙයි. මොකද මගේ හොබි එකක් තමයි පරණ ඩ්‍රෝන්ස් අරගන්න එක. ඒතර මේ එකතු කරන එක එකතු කරනවා කියන්නේ ගොඩක් මට ඕනේ ඒ වගේ ටෙක්නොලොජි අද කාලෙත් එක්ක ගැලපෙනවාද. ඒතකොට ඒකට මම ගොඩක් අසතුටු. ඒ නිසා මම මේ DJI Mavic Pro කියන ඩ්‍රෝන් එක ගත්තා. මම DJI Mavic Pro එක ගැන තියෙන විශේෂ දේවල් ටික කියන්නම්. මෙයා රිලීස් වෙලා තියෙන්නේ 2016/9/28. ඒ කියන්නේ ඔයගොල්ලන් ගාන හදලා බලන්න 2016 ඩ්‍රෝන් එක 2016 මැනුෆැක්චරර් රිලීස් වෙච්ච ඩ්‍රෝන් එකක් තමයි මම අදාරන් ඇවිල්ලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ මේක අන්බොක්සින් එකක් සහ ප්‍රොඩක්ට් රිවිව් එකකට සමානයි. නමුත් එහෙම එකක් නෙමෙයි. මොකද මෙයා ගොඩක් පරණ ඩ්‍රෝන් එකක්. මේකේ අන්බොක්සින් වීඩියෝස් ඕන තරම් ඔයගලන්ට YouTube එකේ බලා ගන්න පුළුවන්. හැබැයි 2016 රිලීස් වෙච්ච ඩ්‍රෝන් එක 2024 වෙනකොට මොන වගේ තත්ත්වයක තියෙනවද, මේකේ තියෙන ටෙක්නොලොජි අද මේ අවුරුද්දත් එක්ක ගැලපෙනවද කියන එක තමයි මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. හරි, එතකොට මේක 2016/9/28 මැනුෆැක්චර් මේ රිලීස් වෙලා තියෙන්නේ. ඒතර අද වෙනකොට මේ වෙනකොට 2024 වෙනකොට ගොඩක් ඩ්‍රෝන්ස් ඇවිල්ලා තියෙනවා DJI Mavic කියන බ්‍රෑන්ඩ් එකේ. එතකොට ඕගොල්ලන් හොයලා බලන්න DJI Mavic දැන් mini තියෙනවා, ඊට පස්සේ mini 3 Pro ආවිල්ලා තියෙනවා, mini 4 Pro ආවිල්ලා තියෙනවා, Mavic Air, Mavic Air 2, Mavic Air 2S ඔන්න ඔය ගොඩාක් ඩ්‍රෝන් ඇවිල්ලා තියෙනවා. හරිද? එතන මේ Mavic 3 එක, දැන් මේ වෙනකොට තියෙන Mavic 3 එක, Mavic 3 Pro එක තමයි මේ වෙනකොට තියෙන්නේ. හරි, එතකොට මේ 2016 රිලීස් වෙච්ච ඩ්‍රෝන් එක ගත්තොත් එහෙනම් මෙයාගේ බර වෙන්නේ මෙයාගේ බර ග්‍රෑම් 743ක් වෙනවා. මෙයාගේ බර Mavic Mini එක ගත්තොත් එහෙම ග්‍රෑම් 200 ගන්නවා. මොකද ගොඩාක් දෙනෙක් ගා Mavic Mini තියෙනවා ඔයගොල්ලන් දන්න ඩ්‍රෝන් එක. ඒතර ඒකත් එක බලනකොට මෙයාගේ බර ඒ වගේ 3 ගුණයක් වෙනවා. ඒතර ඒ වගේම මෙයාගේ ෆ්ලයිට් ටයිම් එක ගත්තොත් එහෙම කුලක නැතුව, මොකද ඩ්‍රෝන් එක ෆ්ලයි වෙන්නේ රික්තකයක් ඇතුළේ නෙමෙයි, රික්තයක ඇතුළේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්නත් බැ, කුලක තියෙනවනේ නේද? කුලක නැතුව නම් අපිට පුළුවන් මිනිත්තු 27ක් වගේ කාලයක් මෙයා ෆ්ලයි කරන්න පුළුවන් මෙයාගේ බැටරියත් එක්ක. ඒ වගේම මෙයාගේ මේක ගත්තොත් එහෙම මෙයාගේ කොච්චර දුරකට මෙයා ෆ්ලයි කරන්න පුළුවන්ද කියලා බැලුවොත් එහෙම මෙයා පුළුවන් කිලෝමීටර් 14ක් කිලෝමීටර් 13ක් ෆ්ලයි කරන්න පුළුවන් නෝ වයිඩ්. ඒ කියන්නේ මුලගක් නැතුව කිලෝමීටර් 13ක් මෙයාගේ රේන්ජ් එක තියෙනවා. කිලෝමීටර් 13ක් මෙයා ෆ්ලයි කරන්න පුළුවන්. ඒක ඇත්තටම වෙනස් වෙනවා මේ ගස් කොළන් එක්ක තියෙන කාලුණෙත් එක්ක, ඒක වෙනස් වෙනවා. ඒ වගේම මෙයා කැමරාව ගත්තොත් එහෙම 4K කැමරාවක් තියෙන්නේ. අදටත් අපිට සිනමැටික් වීඩියෝ එකක් වීඩියෝ කරන්න පුළුවන් කැමරාවක් මෙයා ගැල දෙනවා 3 ඇක්සිස් gimbal එකකුත් එක්ක. දැන් මේකේ මේකේ gimbal එක ගැන නම් ඔයගොල්ලන්ට මීට ඉස්සෙල්ලා වීඩියෝ එකේ දකින්න ඇති. සමහරවිට මේකේ පස්සේ වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මෙයාගේ ට්‍රාන්ස්මිටර් එක 2.4 GHz ෆ්‍රීකවන්සියක් තියෙනවා. මෙයාගේ බැටරිය ගත්තොත් එහෙම කැපැසිටි එක ධාරිතාවයේ මිලි ඇම්පියර් හවර්ස් 2830 වෙනවා. දැන් මම මේකේ ස්පෙක්ස් ටික බලාගෙන ඉන්න මට අමතකගෙන ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මම බලාගෙන ඔයාලට කියන්න. එතකොට වෝල්ටේජ් එක ගත්තොත් 11.4යි 11.4 මේක 3S lipo බැටරිය එකක්. බැටරිස් ගැන කියන ගන්න ඕන නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් ඇති. ගිහිල්ලා බලන්න සම්පූර්ණ ඔයාලට මේ ලිතියම් පොලිමර් බැටරිය ගැන ඉගෙන ගන්න පුළුවන්. හරි, එතන මෙයාගේ ස්පීඩ් එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 14ක වගේ ස්පීඩ් එකක් තියෙනවා. මම ඊට වඩා ගිහිල්ලා තියෙනවා. හරි, මීට ඊට වඩා අපිට වේගෙන් යවන්න පුළුවන් අර හුලගත් එක්ක ඒක අඩුයි. හරි, දැන් අපි බලමු මෙයාගේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේ බොක්ස් එක ඇතුලේ මොනවද, මේ DJI Mavic Pro කියන ඩ්‍රෝන් එකට මොන වගේ දේවල්ද ලැබිලා තියෙන්නේ. මේකේ සමහරක් කොටස් අඩු වෙලා තියෙනවා. මොකද මම මේක සෙකන්ඩ් හෑන්ඩ් තමයි මේ ඩ්‍රෝන් එක ගත්තේ. හරි, අපි බලමු අපිට ලැබිලා තියෙන්නේ මොන වගේ දේවල්ද කියලා, සහ මෙයාව ෆ්ලයි කරලා තද බලමු. මොකද අපි බලනවා මෙයාගේ තියෙන ටෙක්නොලොජි. ඔයගොල්ලන්ට මීට මේක මේ වගේම තව වීඩියෝයක් බලන්න පුළුවන් DJI Phantom 4 Pro කියන ඩ්‍රෝන් එක.
මේ ඉස්සර තිබ්බ මගේ ඩ්‍රෝන් එක 4 Pro කියන ඩ්‍රෝන් එක රිව්‍යු එකක් තියෙනවා ඒකත් බලන්න. දැන් බලමු මෙයාගේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඊට සර දෙයක් කියන්න ඕනේ මේ වගේ වීඩියෝස් ඕගොල්ලන්ට දිගටම බලන්න ඕන නම් මම වීඩියෝ එකක් දාපුවා ඕගොල්ලන් බලන්න ඕන නම් subscribe කරන්න පල්ලා SKRC Academy කියලා search කරොත් ඕගොල්ලන් SKRC Academy videos බලන්න පුළුවන්. ඒ වගේම දැන් නම තියෙන ප්‍රමිත් පෙරේරා මගේ නමින් තමයි තියෙන්නේ. හැබැයි ඕගොල්ලන් search කරන් තියෙන SKRC Academy කියලා. Subscribe කරලා තියාගන්න. ඒතර ඕගොල්ලන්ට මම වීඩියෝ දාපු ගමන් බලන්න පුළුවන්. මොකද දැන් දිගටම ඉස්සරහට ඕගොල්ලන් videos බලන්න පුළුවන් වැදගත් දේවල්. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මේ ළඟම message එකක් ආවා සෑහෙන කාලයක් මම හෙව්වා drone හදන විදිය model එකක් හදන විදිය ඔයාගේ YouTube channel එකයි දැක්කේ ළඟදී කියලා මට message එකක් ආවා. එතකොට ඒ කියන්නේ අතනම හේතුව දැන් මගේ YouTube channel එක තුල videos 200ක් වගේ තියෙනවා. එතන හැම වීඩියෝ එකකම තියෙන්නේ drone හදන විදිය model එකක් හදන විදිය electronic ගැන A level subscriber එකක විදිහට A level technology ගැන තියෙන පාඩම් තමයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා නම් මේ වීඩියෝ share කරන්න. එතන ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ යාළුවන්ට පුළුවන් ඒගොල්ලන් ඉගෙන ගන්න ආස දේවල් බලන්න. නැත්තම් දැන් කෙනෙක් දන්න පුළුවන් මම මේ YouTube channel එකේ මේ share කරන්න කියන්නේ මගේ වාසියක. අද වෙනකොටත් මගේ YouTube channel එකේ මම සල්ලි අරගෙන නැහැ. එතකොට ඕගොල්ලන් වෙනුවෙන්ම තමයි මේ YouTube channel එක හදලා තියෙන්නේ. සහ මේක මගේ ආසාවක්. එතකොට මම මේ videos කරන්නේ ආසාව නැත්තම් අර සල්ලි හොයන්න කියන එක මත නෙමෙයි. හරි. එහෙනම් බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේක දැන් මේක original brand new ගන්නකොට 2016 අපි ගන්න. දැන් මේක manufacture වෙන්නේ නැහැ. box එකක් හම් වෙනවා. මේ box එක ඇතුලේ තමයි මේ traveling bag එකේ තියෙන්නේ. ඒ කියන්නේ Mavic කියන brand එක පටන් ගත්තේ මෙයාගෙන්. Mavic Pro කියන දේ පටන් ගත්තේ Mavic Platinum එක ආවා. එහෙමම තමයි මේ ටික ආවේ. මොකද ETS-දී Phantom-නේ. Phantom කියන එක අපිට හොන්දරක අරන් යන්න බෑ. ඒ නිසා තමයි මේ travel කරන්න පුළුවන් වෙන්නේ මේ Mavic drone එක ඇතුලේ. හරි මේ තියෙන්නේ drone එක. මේ මේකේ තියෙන්නේ arms ටික එහෙම දිග ආරින තියෙන්නේ. එහෙම දිග ආරින තියෙන්නේ. මේකේ propeller ටික එන තියෙනවා drone එක. ඊට පස්සේ අපිට මේක බලා ගන්න පුළුවන් transmitter එක. ඇත්තටම අර Phantom එකත් එක්ක බලනකොට ගොඩාක්ම වෙනස්. මේ තියෙන මේකේ antenna එක තියෙනවා, antenna දෙකක් තියෙනවා. ඒ වගේම මේ අටින් තමයි phone එක set කරන් තියෙන එක. මම ඕගලන්ට මේක fly කරනකොට පෙන්වන්නම්. මේකේ මොනවාද පේන්නේ මේකේ display එකක් තියෙනවා. Display එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ හට හම්බුණා charge එක හම්බුණා. දැන් මේකේ combo pack එකක් තියෙනවා. නමුත් මේකේ අර charging hub එක මේකේ battery දෙකක් හම්බෙලා තියෙනවා. Battery දෙකම charge කරන්න පුළුවන් hub එක හම්බුන්නේ නැහැ. එතන මේකේ battery දෙකක් හම්බුණා. මම main drone එක දැන් second hand market එකේ ගන්න හේතුව තමයි මේක මට Mavic Pro එකක් ගන්න ගන්නට මේක ගන්න මේක ගත්තේ. එතකොට Mavic Pro එකක් ගන්න තිබ්බා. Mavic mini එකක් ගන්න තිබ්බා. ඒ වගේම ඊට වඩා හොඳ drone එකක් ගන්න නම් මම මේකට ආසයි. ඒ හින්දා ගත්තේ. අනික මේකේ battery දෙකක් දුත් එහෙම brand. ඒ කියන්නේ හොඳටම තියෙන battery දෙකක් තියෙන්නේ. ඒ වගේම තව මේකේ හම්බෙලා තියෙනවා cables හම්බෙලා තියෙනවා. මොකද දැන් මේ transmitter එකේ phone එක connect කරන මේ Apple phone එකට සහ තව cable එකක් හම්බෙලා තියෙනවා මේකට. මම දැන් මේක product review එකක් නෙමෙයි. මම මේ කියන්නේ 2016 manufacturer එකේ drone එක අද වෙනකොට මොන වගේ තත් එක තියනවද කියන එක. ඒ වගේම අපිට phone එක charge කරන්න පුළුවන් වෙන ඉගෙන. දැන් මේ battery එකට මෙන්න මේ ගහලි වෙලා අපිට පුළුවන් ඕන අපේ phone එකට charge කරන power bank එකද පාවිච්චි කරලා phone එකට charge කරගන්න transmitter charge කරන්න පුළුවන් මෙන්න මේ hub එකේ. ඊට පස්සේ තව extra propeller එකක් හම්බෙලා තියෙනවා. propeller එකෙන් extra propeller එකක් හම්බෙලා තියෙනවා. ওই ටික තමයි මේකේ තියෙන. ඒ වගේම තව USB cable එකක් තියෙනවා මේක charge කරන්න. එතන මේ තියෙන traveling bag එක අපිට එල්ලගෙන මේක fly කරන්න පුළුවන්. එතකොට මේකේ තියෙන මෙන්න මේ දේවල් ටික අපි බලමු. මේකේ flying experience එක මේක fly කරද්දී මොන වගේ experience එකද තියෙන්නේ, ඒ වගේම මේකේ technologies මොනවද කියන එක. මේකේ sensors පවා තියෙනවා. අපි බලමු එහෙනම් මේක fly කරලා මොන වගේ technology එකක්ද මෙයාගේ තියෙන්නේ කියලා. එහෙනම් අපි යමු fly කරන්න මෙයා. drone එක on කරද්දී මේක එකපාරක් කිව්වා. ඔබගෙන තියෙන්නේ. මේක මම ඔයාලට පෙන්වලා දෙන gimbal එකේ video එකේ. ඊට පස්සේ gimbal එක වැඩ කරනවා. transmitter එකත් එහෙමයි එකපාරක් කිව්වා. ඔබ ආගෙන හිටියා.
දැන් කනෙක්ට් වෙනවා. කනෙක්ට් වුණාට පස්සේ මෙතන කොළපාට ලයිට් එක ලින්ක් කරගෙන අතර වෙනවා. DJI app එක ඕපන් වෙන ඔටෝමැටික්. බ්ලින්ක් එකක් වෙනස් වුණා ලයින් එක. ඊට පස්සේ අපි go කියන මේ app එකේ DJI Mavic Pro කියන එකේ go fly දුන්නාට පස්සේ බලමු මේ කොහොමද මේකේ තියෙන ටෙක්නොලොජි මොනවද කියලා බලමු. හරි, මෙයා ටේක් ඔෆ් කරන ක්‍රම දෙකක් තියෙන එකක් පුළුවන් අපිට මෙන්න මේ මෙතන මේක දුන්නාට පස්සේ මෙයා ටේක් ඔෆ් වෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් දැන් මේකෙන්මයි ලෑන්ඩ් කරන්නත් පුළුවන්. එහෙම ලෑන්ඩ් කරනවා. මට පුළුවන් මැනුවලි ටේක් ඔෆ් කරන්න. ඔයගොල්ලන් ඩ්‍රෝන් එක ටේක් ඔෆ් කරන්න ඉස්සෙල් අනිවාර්යයෙන් මෙතන GPS කවුන්ටරේ බලන්න ඕනේ. GPS කොච්චරක් තියනද ඒ ටික ඔක්කොම බලන්න ඕනේ. බැටරි ලෙවල් එක බලන්න ඕනේ. දැන් මම මේක ෆුල් චාර්ජ් කරලා නැහැ. හරි, දැන් මම ටේක් ඔෆ් කරනවා ඊගොර. අපිට පුළුවන් ගිම්බල් එක පල්ලෙය කරන්න පුළුවන්. දැන් බලන්න මෙයාගේ දැන් රතු පාටපත් වෙලා තියෙන්නේ. එතෙන්ට වෙන GPS වලින් තමයි වෙන්නේ. අයියා, එතෙන්ට වෙනවා. දැන් තමයි home point එක update වුනේ. මම home point එක update වුණා. ඒ කියන්නේ දැන් මම මෙයාව යවලි වෙලා ආයි home point එකට, ඒ කියන්නේ මම මේ home button එක උඩ වස්සේ ආයි මෙයා මෙතෙන්ටම ඇවිල්ලා land කරනවා. ගිම්බල් එක මේක සෙන්සර්ස් තියෙනවා. දැන් මේක මම ඉස්සරහට යවනවා. මේ දැන් යන්නේ ඉස්සරහට කොච්චර කරා. ඒ හේතුව අර ඉස්සරහ සෙන්සර්ස් වලින් අපර කරලා තියෙනවා. මේක සයිඩ් සෙන්සර්ස් නෑ. ඉස්සරහට ඉතරයි තියෙන්නේ. ඔගලන් දැක්කනේ DJI drone එකේ ටෙක්නොලොජි එක සහ අද වෙනකොට DJI drone එක මොන වගේ තත්ත්වයක තියෙනවද කියන එක. ඒ වගේම ඉස්සරහට මේ වගේ වෙනස් විදිහේ වීඩියෝස් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. Sky RC Academy නැත්තම් ප්‍රමිත් පෙරේරා කියන YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් අපේ channel එක ගැන දැනගන්න share කරන්න. ඉස්සරහට වෙනස්ම විදිහේ තවත් වීඩියෝස් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් සම්බන්ධෙච්ච කෙනෙක් නම් ඔයගලන්ට මේ වෙනකොට වීඩියෝස් 200කට වඩා බලන්න තියෙනවා. ඒ හැම වීඩියෝ එකම drones ගැන, electronic ගැන, model aircraft ගැන, robotics ගැන සහ උසස් පෙළ A-level technology ගැන ගොඩක් දේවල් ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. අපි ඉස්සරහටත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් like එකක් දාලා, share කරලා, subscribe කරලා තියාගන්න. මම ප්‍රවීන් පෙරේරා.